උඹට බැන්න උඹ ඵලයක් බං හොයා ගන්න එහෙමද හරි මම යන්නම් අර අර උඹට ඉදහම් විදහම්කො නෑ 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 මම යන්නම් ඉතින් පිස්සු නඩන්න නෑ විදහම් බා මේ 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 මට පිස්සු නෑ උඹටයි පිස්සු දෙන්නේ චකෝර හර්ෂයා ගුටි කාගෙන විහාර හොයන්න මේ හර්ෂගෙන් වැඩක් නෑ බා කවුරු හරි විහාර හොයා ගන්න යෝනි හරි මම උඹට අදාල් කරන්න දෙන්න උඹයි හර්ෂයි දෙන්නම එකතුලා විහාර හොයපන් අන්තිමේට විහාර හම්බෙනවනේ ඊට පස්සේ ඉතින් දෙන්නක එකෙක් තීරණ කරපන් මොකද කරන්න කියලා ඒ විහිළු නෙවෙයි බා මේ හබ බලන්න වරින් දන්නවනේ මේ පොඩ්ඩේ ඉතින් හඳුන්වා දෙන ෆිම්ස් ඇය රුපියල් 99කට වින්ග් සහිත උසස්ම ප්‍රමිතියේ නැප්කිනය ඩෙන්ටා ජර්මනියෙන් ගෙන්වන ලොව අනර්ගතම කිඳි වලින් හදන්නේ ඩෙන්ටා Thank you.
මචං විහාර කියන්නේ ඇල්පිනිත් ඇත්ත බං දැන් කීදෙනෙක් ගෙව්වද මචං අපි තව ටිකක් අර පැත්තේ බලමු බං අපෝ මේ අය නම් බෑ අපෝ වතුර පොදක් නෑ මොකක්ද බං අපි දෙන්න මේ විහාරෙකින්ද මේ වෙන කට්ට අපි දෙන්නට මචං ආදරේදී කන කට්ට හරි සුන්දරයි බං සුන්දරයි යකෝ විහාරයි විහාරගේ මේ පවුලේ අයයි උඹටයි මටයි මේ කුතුහ ආදරෙන් ඉඳින් අනේ පලයන් බයි යන්න අනේ මචං අපි මේ ආපු එකේ තව ටිකක් බලමු කියලා කියන්නේ මචං එහෙම නැතුව මම වෙන මොනා කියන්නද බා යකෝ කියපංකෝ අයිස් එකක් අමු කූල් එකක් බො මේ වගේ කියපංකෝ යකෝ මේ කන බොන වෙලාවක් නෙමෙයි මේ නැති වෙලා තියෙන අපේ විහාර අපේ විහාර මේ බහුවචනේ පහරිද උඹේ විහාර මගේ නෙවෙයි හරි ඒ මගේ විහාර උඹ මගේ යාළුවනේ උඹ මට උදව් කරපන් යකෝ මේ උඹ ඔස්සෙල්ලා හිටියේ මම කෝල් ගෑවා කියලා මෙතනට විහාර කියන්නේ කුරුළු නෙමේද වෙන කෙනෙක්වත්ද එයාට එක පාටම මතක ඇවිල්ලා ගෙදර ගියාවත්ද දන්නේ නැහැ නෑ නෑ එහෙම නැතුව ඇති මම හිතන විදිහට මේ ඉන්නේ කුරුළු මිස්ම තමයි විහාර හරි කුරුළු හරි කමක් නැ මෙයා හින්දා දැන් මුළු ගමේම ප්‍රශ්න ඕන දෙයක් වෙන්න කියලා අභිමන්සටත් මේක කියන්න හිතෙනවා එතකොට එයා ඇවිත් බලයිනේ සමහර විට විහාරයට අභිමන්ස දැක්ක ගමන් මතක් වෙන්නත් පුළුවන් හෙදෝයියෝ හලෝ නංගි ඔයා දැන් කොහෙද මන් දැන් මේ එන ගමන් ඔයාල ඉන්නේ කොහෙද මේ විහාරව හම්බුණාද තාම නෑ නංගි ආමනේ ඔව් අයියේ මෙයා කොහෙද යන්නේ ඇත්තේ එයා ගියපු තැන ඇහුවොත් ඔයත් පුදුම වෙයි කොහෙද එයා අද උදේ ඔයා ගියපු බස් එකේමයි ගිහින් තියෙන්නේ මං ගියපු එකේ නෑ 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 අයියේ ඒක නම් කීයටවත් වෙන්න බෑ වෙන්න බෑ නෙමේ ඒක ඇත්ත මට ඒක කිව්වේ ඔයා ගියපු බස් එකේ කොන්දොස්තර දැයා හිතලා තියෙනවා විහාර ගියේ ඔයත් එක්ක කියලා මොනවා ඒ කියන්නේ විහාර කොළඹ ඇවිත්ද නෑ විහාර ගම්පලෙන් බැහැලා තියෙනවා ඒක හිතා ගන්න බැරි කතාවක් නේ අයියේ අනික මම දැක්කේවත් නෑ ඊටමත් මොකටද යා ගම්පලින් බහින්නේ අනේ මන්දා දැන් අපිටත් ඒක තමයි තේරෙන්නේ නැත්තේ අයියා දැන් කොහෙද ඉන්නේ දැන් මේ මායි පසනුයි ගම්පල ඇවිල්ලා විහාර හොයනවා හරි මාත් දැන් එන ගමන්නේ මමත් ගම්පලින් බහින්න. ඔයා පරිස්සමෙන් එන්න. දැන් මායි පසනු ඉන්නවනේ. හරි මේ දැන් ලොකු සර්වි ටීචර් දන්නවද විහාර ගම්පල ගිහින් කියලා? නෑ. අපි තාම කිව්වේ නෑ. පව් අයියේ එයාලට කියන්න. මොකද එයාලා හොඳටම බය වෙලා ඇත්තේ. විහාර තනියම ගම්පල ආවා කියලා දැනගත්තොත් විජේරන්ද සර්වි ටීචර් මීටත් වඩා බය වෙයි. තව ටිකක් බලලම කියනවා. අයියේ විහාරට මතකේවත් ඇවිල්ලවද්ද? එහෙම නැතු ඇති. බලමුකෝ. මං තියන්නන්නම් නංගි. ඔයා පරිස්සමෙන් ඉන්න. හරි අයියේ. මොකද මහිම දේවි කියන්නේ? එයා එන ගමන්ලු. එයා කියනවා විහාරට මතකේ ඇවිත් ඇති කියලා. ඇත්තම මට මේ වෙන දේවල් සෙට් වෙන්නේ නැහැ හර්ෂයි.
අම්මා බලලා සර් ඇරෙන්න වෙන කෙනෙක් වගේ නම් කන පලනවා. මචං මමත් දවසුවේ අර සර් කියන ගෞරවයටයි මගේ මහප්පා කියන ඥාතිකමටයි. හැබැයි ඉතින් මේකත් මතක තියාගන්න. මොන ප්‍රශ්නකදී වුණත් ගාන්න ගාන්න වදින එකත් මෝඩය, වදින්න වදින්න ගාන එකත් මෝඩය. හොඳේ. මම ඒක දන්නා බං ඒ දන්නවනම් මෙන්න මේ අටමගල පැත්තකට දාලා ඉවර වෙලා අපි යම්බන් ගෙදර අරුන් දෙන්න මේ විහාරම හොයාගෙන දෝලාවක දාලා ගෙනල්ලා උන්දගේ දෝතර පඩම්මයිනේ. අර මැරියන්ගෙන් බේරගත්තේ තුන් දෙන්න වෙන්නදිනේ. නෑ බං. අපි කොහෙන්ද විහාර නම් කිව්ව ආගම. මොකදද? උන බං මොකටද? රුකා ඒකට ගොඩක් හේතු තියෙනවා බා. අයියේ මේ බොරු කියන්න එපා. තියෙන එකම එක හේතුවයි. නමක් ගමක් දන්නේ නැති කෙල්ලෙක් ඔයා ආදරේ කරනවා. ඒක තමයි එකම හේතුව. නැද්ද? ඔව්. මම විහාරට ආදරේ. හැබැයි ඉතින් එහෙම කියලා ඔය මහප්පා කරන අලු ගොත්තේරු වැඩවලට මගෙන් නම් කිසිම සමාවක් නැහැ. මේ පාර මම විහාර නංගිය හොයාගෙන මහප්පට බාර දීලා තමයි अनिवार्यवाद අරි 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 එනම් බලපංකෝ මම මාප්පඩ කරන දේ මාප්පඩ කරන්න කලින් මුලින්ම දැන් අපි විහාර හොයාගෙන ඉමුකෝ ඌබා මෙතන මේ ගමෙන් හොයා ගන්න නැත්තම් කොහෙන් හොයන්නද බං මේ හර්ෂයි ඇත්තටම ඔයා කිව්වා වගේ නිර්වාණය කෙල්ලව හංගගෙනවත් දැත්තු මොකටද ඌ අපිත් එක්ක එහෙම ගේමක් ඉල්ලන් ආවේ ඒක තමයි බං මම කියන්නේ बोला निकाम में हितात्ती मामा हिताली वर है। ये नहीं दिन कराने दिन कहते। अभी शेप पे क्यों उंगा पालो करूं? नहीं नहीं नहीं। इधर कालिंग अभी दाव पारा वाल टिको है। आई दिन बालंड पारा वाल नहीं आई। बालंड दिन हम बाहर का हम बैलू आ। बालंड वाले दम बालंड दिए ने तब पोटी पोटी तंटी का पिदर है। විහාර වැඩි මේ ගම ගැන දන්නේ නැහැ අයියේ. එයා ගිහිල්ලා තියෙන්නේ පොඩි පොඩි තැන්ඩියකට විතරයි. බලනවා නම් දැන් බලන්න තියෙන්නේ මහවැලිසෑය බලන්න පුළුවන්. නැත්නම් ගඟ ළඟ බලන්න පුළුවන්. අන්න ඔය වගේ ගිය පොඩි පොඩි තැන්ඩියකට යමු. මේ එහෙනම් බලමු. वाइफ अरे ඒ මිනිස්සු කට පියාගෙන තනියම දුක් විඳේ මමයි මගේ දරුවෝ ඉඳලා ඒ කියන්නේ කට පියා ගන්නම කට පියා ගන්න? ඇයි මං කට පියා ගන්න? තමයි මට කෑ ගෙවන්න කමන්නේ හැබැයි මං ඉන්නේ මගේ ගෙදර ඒසයි කියන්නේ කෑ ගන්නපා කියලා ඉතින් දැන් මේ මට උමනාවට ආපු ගමනක්ද මේ? තවුන්නේ මට අඬාඩ කිව්වේ පුළුවන් තරම් ඉක්මනට මෙතනට එන්න කියලා නික අසනීපකාරයෙක් මං අසනීපෙන් තමයි ඉන්නේ මොකද්ද තියෙන අසනීපේ? අසනීපද? ඔව්. මටත් මයෙත් දෂ්ට කරා. මයෙත් දෂ්ට කළා. ඒක උනම් මරුණක්ද? මම මරුණා නම් තමුන් ඉස්සරහ මේම කතා කරනත් මොකද?
මටම ප්‍රශ්නයක් නෙමේ ඒක. අතරම මේ මොකද්ද වෙන්නේ? ඒක තමයි මටත් හිතා ගන්න බැරි. අච්චර සේෆ්ටි එකක් තියෙද්දි ජේල් එකටම ගිහින් ආර නොයා රිෂ්ණට දැස්ට කරා. ඒ සිද්ධියම මටත් උනා. අන්න අනුලා පස්සෙනුත් මම පන්නනවලු. තව ටික දවසක් යද්දි තමු පස්සෙනුත් මම පන්නන්න බැරි කමක් නෑ. මගේ පස්සෙන් මොකද නයි එන්නේ? තමු කරපු දේවල් තමුන් දන්නවනේ. මම කවදාවත් නයින්ට එහෙම ඉරියව්වක් කළා නෑ. තමුන් නයින්ට කරදර කරපු නැති බව ඇත්ත. ඒ වුණාට අපි කොහොමද දන්නේ අපි මේක කාට හරි කරපු දෙයක් නිසා සිද්ධ වෙන දෙයක්ද කියලා? මෙතන මොකක්ද ලොකු සීන් එකක් තියෙනවා කියලාද පූජා කියන්නේ? කවුරුහරි මැරිච්ච මිනිහෙක් නැයක් වෙලා අපේ පස්සෙන් එනවා කියලා එහෙම දෙයක්ද කියන්නේ? කෙල්ලෝ දෙනවාගේ ගණ්ඩ දින වැඩ සේරම අරගෙන කාලේ හරි යනකොට කෙල්ලෝ වෙන කෙනෙක්ට බන්දලා දෙනවා ෂුවර්. අනේ මේ ඔය පිස්සු නතු යවංග හොයන්න අපිට ආරංචියක් ආවා උදේ බස් එකෙන් නැගලා ගම්පොලින් බස් එකට. නෑ ඒක වෙන්න බෑ.